Than Television Televachia. Television Telvachia සමහරුන් එදත් UMP අදත් ශ්‍රී ලංකා. මෙක හරි ජනප්‍රිය කියම නකං. එදත් UMP අදත් ශ්‍රී ලංකා කියන වචන ගැලපෙන්නෙම ඔය පැත්ත පනින දේශපාලනක් නීින්ට. මීට පෙර ටෙලිවැකෙනුත් අපකිව්වා. තව ටික දවසකින් රට ජාතිආගම දේශය රැකගන්න පාර්ලිමේන්තුවෙන් එක එක ජාතිය වීරයෙන් බිහිවේවි කියලා. දැන් එන අය කියන්නේෙම පෝලිම් නැති කරන්නයි රටගොඩගන්න රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න ගියා කියලයි. හරෙන්සාහ මනුෂතමයි මේ අය අතරින් අද ප්‍රමුකම වෙන්න. ඒ වගේ තමයි විජේදාස රාජපක්ෂ නිමල් සිරිපාලත් තින්නවා. අර ප්‍රසිද්ධ කියවනක් තියෙනවා පුුරණ බල්ලෝ හපාකන්නේ නෑ කියලා. ඒ වාකය තම තමන්ගේ නැනනුවන පමණින් ය පාර්ලිමේන්තය උදේහවස කෑගහපු අයට ගලපගන්න කියලා ඉල්ලා. හිටිනවා අපනම් කිව්වා තවටි දවස කැනකොට සජිට්ට විතරක් තනියම ඉන්න වෙේහි කියලා මොකද ඔය පක්ෂ දිය කරන්න සටන් ධ්‍යාරුකරන්න හරිම දක්ෂය තමයි රනිල් සහ මහින්ද දැ රනිල්ගේ මූලික ඉල්ලක් අතර පෝලිම් නැති කරනවා වගේම ගෝට ගෝගමත් ධ්‍යාරු කරන්න සැලසුමක් ඇති සමහරවිට ගෝට ගෝගම ඉන්න ඔය තරුණයෝ එක්කෙනෙකුට දෙන්නෙකුට මැති ඇමතිකම් ලැබෙන්න්නත් පුළුවන් ජාතික ලැස්තු ඉන්න කාටහරි අස්වවෙන්න කෙලා එහෙම වැඩක් කරන්නත් අගමැතිර නිට පුළුවන්කම තියෙනව කියලා මතක තියාගන්නොක්ක හොඳි අද ඒගෑන අර. නක්ක රාස මනික් මන්ත්‍ර ර පාල ති කිව. වඩ ලොක පාවා මක් කතා න්න න්ත්‍ර ර න ත පා ව හ. ැවගගේ කාලේද අගමතිවෙලා ට හැම අවස්ථාවකම හොඳ විදිියකටන නව ෙදරගිල්ලති. මේ අද මැති ඇමතිකම් ගත් අයතර විජේදස රාජපක්ෂත්තින්න. හැමෝම විධ අවස්ථාවල කිව්ෝදේවල් මතක් කරන්න ගියොත් අපට හිනාවෙන්න වෙන තැන මේ ප්‍රසිද්ධ මාධ්‍යය එලියන්න බැහැ. ඒනිසා. මලත් රනිල්ලෙක්ක ආය එකතුවෙන්නේ නැහැ. ගෝට යටති ආයයේ ඇමතිකම් ගන්න නෑවගේ විකාර කතානම් ආය හිටදවසි කියන්න එපාහොන්දේ අපරාධෙ ටෙලිවිශන් කාලය. අප විශ්වාස කරනා ඔයාල තරම් මේ රටට ආදරය කළ සහ ආදරය කරණ අය මෙ තුන්ලූකිවත් නැහැ කියලා. ඒ තරම් රටට දේශයට ඔබ සැම ආදරෙයි. අපත් ඒේකනෙ යාලට හද්ද පතුළෙන් ආදරේ නේද. ඔයාලට ජනතාවගේ ආදරේ එළඹට මැතිවරණේද බලාගන්න පුළුවන්. ජනත ආදරේ බලාගන්න නිකරුණේ පයින්නම් පාරයන්නන්නේ පාහොන්දේ මොකද උදේ හවස තෙල් පපෝලිම් බලඉන්න ගේෑස් පෝලිම් බල ඉන්න අෞෂධ නැතිව රටපුරා රස්්‍ය යාදුවෙන අහස උසට බඩුිලගේ රටක ජනතාව ඔය දෙසේ විසිපහටම අර ගමේ භාෂාවෙන් කියනවනම් බොක්කෙම්ම ආදරේ එපමනම තමයි කියන්න තියෙන්නේ දැන් ඇමති හරිින්ටත් මතක් කරන්න ඕනේ අපි ඉන්නේ හතේ හත වැදිලා. ඒනිසා කහුල් දෙක ළඟටම කඩා වැටන ග Googleගල් බැලුම්නං ආය අරන්න එපා හොදේ. ක දැන් ඔය බැලුන් ආයයි වැටනොත් රට්ටම ඉවරයි. අර රාජපක්ෂ බාලපුත්‍රය ඇරපු රොකට්ට එක අපිතාම හොයෙන්වා. එනිසා මේලාවේ රොකට්ට එහෙමලං ආයයි අරින්නම හදන්න එපා. විශේෂන්ම එකක් මතක තියාගන්න ඕනේ? ර්මා අගමඇති රනෙල් වික්‍රමසිංහත් ඔය අලුත්තෙන් ඇතිකම් ගත්ත හරිින් ෆනෑන්ඩුත් දෙන්නම ජාතික ලැස්තුේ කියලා. ඇත්තටම මේ පාර්ලිමේන්තුව ගැන ලියල්හ වැඩක් නෑ. අත්දත් ප්‍රධාන මාතෘකා දෙකයි තිබුණේ. එකත් තමයි පාර්ලිමේන්තුවේ කැන්ටිම. ඔය වගේ තුට්ටු දෙකට කන්න ලැජ්ජ වෙන්න ඕනේ. සමහරු ගෙදරයටටත් කන්න අරන් ගිය. ර යන්න තදනවද කොහේද අප කියන්න මෝක වහලදාන්න. ඔය ගන්න පඩියනුයි ගහන කොමිස් වලිනිුයි ඕලට තුන් වේලම ෆයිස්ටා එකකින් මැරෙන්නකම් කන්න පුළුවන් එහෙම කන්න අද ටත්න්! පනස් ගාන කත්සාන් කරලා කැටිමේ කෑම එපා කියලා ලියවමක්දීලාතියෙනවා ඇැබයි ෝක දෙසිේ විසිපහක්ම ඉන්නවා අන්නේ නේද අපට රටට එකවේලා කන්න නැති තැනට රට්ට ඇවිතින්. මේ උන්දලා උන්නහෙලගේ කැන්ටිමේ කෑමවේලට පාරිිමේන්තු ඇතුලේ මරාගන්නවා? වනං මෙන්න මෙහෙම දෙන්න ඔය හුඟක් අයට රටට ජාතිය ආගම ගැන හිතළම ඒ වෙනුවෙන් වැඩ කරලාම් මෙරට සංවර්ධනය කරන්න උත්සාහ කරලා මහන්සි වෙලාම හුඟක් වෙලාවට මෙරට බංකොලොත් කරලාම කල්පනා කරලාම මහන්සේලාම සීණිතියවා එනිසා කතානායකතුමාට යෝජනා කරනවා සියලු දෙනාටම රුපියල් දෙසිී අසුවකට තුන් සියකට විතර දියවැඩිය ආහාර වෙලක් දෙන්න ඔය උන්න එලාට කියල දෙන්න නන්දසේන ජනාධිපතිගේ පොහොර ප්‍රතිපත්තිය නිසාේ දල්

ඉහකට අරන් කන්න දෙන්නවා දරුවන් තුන් දෙෙනෙකු ඉන්න තාත්තලට අම්මලට බැහැ කියලාවේ කට්ටියට කියල දෙන්න. එනිසාඔේ කැන්ටිමියයා හරවෙල සද්දහටම අවසන් කරන්න කියලායි අප දැන් මාසෙකෙන්දලට ටෙලිවැකේෙනුත් ඉල්ලන්න. ඒනිසා ඔත්තන ඔහේලා ඕකට මරාගන්න එපා දැන් ඇති. හොඳම වැඩේ තමයි ඔය පාර්ිමේන්තුූ ඔන්ලයින් යන්න ඔය ඇත පලාාත්තුවලඉන්න මන්ත්‍රීවරුන්ට කියන්න මේ ගස්නගන්න කියලා. අර කෝවිට් කාලේ අපේ දුපත් ළමයි ගස්නගල තමයි සිගල් වාග ේ වැටිලා මැරිච දරුවුණුත් ඉන්නවා වැටයි කියලා වැටිලා මැරයි කියලා බයිහිතනවනම් පහලට දැලක්දාගන්න කියන්න ඔය ඉන්න අයගෙන් හුඟක් අය බාල තමයි දක්ෂ අර හොරකමට තමයි. අද එක්ක මේක කතාවක් ඇහුණ පාලිමේන්තු විදි දිනේශ ගුණවර්ධනකින් එයත් ඔය පාර්ලිමේන්තුවේ හත ිහ පැනපු කෙනෙක් එකැ හිටපුකාලේ හොඳේ සාමයකම මේ කටයුත්වට බහිමුෝ. අපි වියදම් කරන්න එතෙල්වලට පුච්චන්න නමුත් අපිට ප්‍රවාන ප්‍රතිවත්තියක් නෑ ඉන්දන ප්‍රතිපත්තිය මොකද විදුලි ප්‍රතිවත්තිය ඇවෝ තුඩබවිීම බලනොවා. අපේ වාහන අනවස්ව විදිහට පාවිච්චි කරනවා. අපි පොදු ප්‍රවානය ගැන කිසිමතැකීමක් නෑ. අපට ප්‍රතිපත්ති නැතිනි සයිල්ලු මේක වුණ. දැන්ද මතක් වුණේ ඔබත් රනිල් මහින්ද වගේ ලැජ්ජ වෙන්න ඕනේ යටිගිරිය පුප්පගෙන කෑගැහවට බොරලුගොඩ සිංහගේ පුතෙක් වුණාට ඔයත් රාජපක්ෂලගේ වහල්ලු වෙලායි හිටියේ. ඉන්නේමනිසා මොන තරම් වැරදිවලට අත ඔසොපු කෙනෙක් දෝබ. ඔබ දරපු ඇමතිකම් ඇතුළේ ප්‍රතිපත්ති හදලා උපරිමේයටම සංවර්ධනය කළ එකක් කියන්න හොඳේ එහම වුණොත් හෙට මුලුක් ටෙලි වැකිවියකට වෙන් කරනවා. ඔබ ඇමතිකම් දරපු කාලේ ඔබේ ඇමතිකම් ඇ. තුළේ සම්පූර්ණයෙන් සංවර්ධනය කරපු එක මාතෘකාවක් කියන්න ඒම සංවර්ධනය උපරිමටගේ එකක් තිබුණොත් අපට කියනෝටත් වඩා හුගක් හොඳයි ඔය මොකක් හරි පට්ටමකට කියන්න. දැන් අර ප්‍රසන්න රණතුංග කියනවා. පොලිස් ගරාජයෙන් තෙල්ගහන්න තීරණය කළේ කාන්තා මන්ත්‍රීවරයන් ඉල්ලපු නිසාලු. මාර් ආදරයක් ප්‍රසන්න ඔයාට තියෙන්නේෙ. ශේෂම් කාන්තා මන්ත්‍රීවරු ඇල මගේ ඉල්ල මකුත් කර මදන්නවා විපක්ෂ සංවිධායකතුමල්ලා ඒ පත්වු තැෙන් ඉල්ලිීමක්කර අපට ඉන්නලලා. ඒ ල කියල ශේෂම කාත මන්තිවරු ැන්ට යනකට පොලි ලන්න බැ ඒ ියුදුරන් වැල්ල කරනවා පාරවල්ල හන්දදි හන්දිිග දගෝෂණ කරන. ඇයට ඇන්න බෑ මනිසා කරපු කාරණාව ිසම්ක වැරදි අත්තකතනය දල මේක සමජයේ මන්තතිීරන්ට යුද මතවදයක් ගඩනගැ ඉද න්න පා නක පුතුවාගගේ ඉල්ලන ය කාන්තතා මන්ත්‍රීවියන් දහයක් ොලහක්තම මුලු පාලිමේන්තුම ඉන්නේ. ර නියෝජ්‍ය කතානායක තනතුරට කවිරත්න. හන්තාව ඉල්ල පුවෙලා ඉතින් ඔය තරං ආදරෙනං එතුමිය පත් කරගන්න තිබුණට නේද මතකතියාගන්න දරුවන්ට එක බත් ඇටයක් දෙන්න බැරි අම්මලා කීදහ කද මේ රටේ ඉන්නවාද කියලා. ප්‍රසන්න පුළුවන්නං හොයලා ඒ අම්මලගේ දරුවන්ට බත්ඉල්ලන්නන කොට හල්කිිලෝ දහැපාලුවක් ගෙදට ගිහි දෙන්න.වාගේ ආසනයටට්න මේ රටම බෙදන්න පුළුවන්නක් ලැජ්ජයි යබ ගැන මේ තරම් බොරු කියන්නේයයි කියලා. එකක් මතකතියාගන්න. ආ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුවනම් අපි සියල්ලෝම එක සමානයි දේශපාලනයේ මැති ඇමතිකම් මන්ත්‍රීකම් පදනම් කරගෙන අපට නැති ඔය අයට පමණක් තිබය හැකි අමුතු වර ප්‍රසාධයක් නෑ කියලා මතකතියාගන්න ආණඩුක්‍රම ව්‍යස්ථායි දොළහ එක දන්නේ නැත්තං හොලා කියවගන්න ඒ ඒ ගැන හොඳට කියලා තියෙනවා දොලාහක විස්ත කරන්නගයියෝ දැන් වෙලා මදි වෙනෝ දන්නේ නැත්තං හිට නිද දසක කියල දෙන්න. දොළහ එක වගන්තියාට තියපි හැමෝේ එක සමමානයි මතකති ගන්න පොලි මධම රාජයට ිහිල්ල ඔයාලට විතරක් ඉඳන ගහගෙන එම පාසෙන් යන්න පුලුවන්කමක් දෙන්න විදිහක් නෑ අපිත් පෝලිමේ හැම දෙනම පෝලිමේ එනිසා කරුණා කරලා මතකතියාගන්න ජාතිකා රක්ෂාව කියන්නේ ඔයා තේ තුවක් කුතියාගෙන අංගලෙන් අගලට අඩියෙන් අඩියට හමුදාවදානක විතරක් නෙවෙේ ජාතිකාආරක්ෂාවට රටේ ජනතාවගේ කුසගින්න රටේ ජනතාව පෝලිම්බල නැතිව දහදුක්විඳින් නැතුව මහපාරේ කෑම නැතුව මැරෙන නැතිව රටක් තියෙන් ඕනඒකයිති ජාතික රක් ට හොඳට මතකතියාගන්න ොන්ද.